विहारे उससे ऐतिहासिक रेැස්वेरහම නැත්नाම් සැසේरුව भූजाबහूමය එतनी කला व्यවත්औකන රජ महा विහාරය නැත්नाම් කාලवापी රජ महा विහාරත් पරුව ෑමत्रवे අවधाනටලක් ුවට ඇතුළුනේ ැග හිර दिशाාප मुකව හිටලන්න दොරට ද दොරටුවफोटස් देखක මාලක दिකකට සැකසන විදි තමයි फर्මාණය කලතින් දැම් තුूපराමයකිර නම ගැනත් අපි ඔබට යම් සිහිපත් කිරීම කරන්න පාරාමයකන වචනය තේරුම තූපයක් සහිත ආරාමය කෙන එක ්‍රලංකාවේ පැරණ ස්තූප මල්ලු ගඩළු වෙතුරු මළු සහ ගල්වෙතුරු මනුතියන මේ දෙයාකාරෙන් දැක්කරන්න කැවති ගේ අපේ උරුමය සොවා යන්න දුටු නොදුටු මතක මම්පෙත්වොස්සේ ඔබත් සමගින් සැරිසරණ ඒ සුන්දර හෝරාවයි උරුමය අත්‍රා. පසුුවේ සතියේ අපි රැඳී සිටියේ ඓතිහාසික අනුරාධපුර ශුද්ධ භූමියයේ ඇතුළ නූරට දකුණු දෙසින් ස්ථානගත වෙලා තියෙන තූපාරාම පුදබිමේ. පසුුවේ සති අපි ඔබට තූපාරාම ස්ථූපය පිළිබඳවත් ඒ ආශ්්‍රිත ඓතිහාසික පසුුවින් පිළිබඳවත් කරුණු ඉදිරිපත් කළා. ඒ වගේම අපි ඔබට පොරොන්දුනා තූපාරාම විහාර පරිශ්්‍රය තුළත් ඒ අවටත් විසිරලා තියෙන ප්‍රකට අප්‍රකට පූජනීවස්තු. පුරාවස්තු පිළිබඳව ඔබ මේ සතිඒ දැනුවත් කරනවා කියා. ඒ පොරන්දුව ඉෂ්ට කරන්නයි අද අපේ සූදාන්නම මේ ප්‍රධාන මාර්ග මෙගොඩ වෙලා මම ප්‍රවේශ වුණේ ට වස්සර කිහිපේකට පෙර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මැදහත්වීමෙන් සංරක්ෂණය කරපු තවත් එක් පූජනීය ස්මාරකයක් හමුවට. මේ ස්මාරකය කාලයක් පුරා සංගමිත්තාසෝන් අනුලාසොහොනාදී නොයේකුත් නම්මුලින් හැඳන්නවා. ඒ කොහොම නත් ඒ සම්බන්ධයෙන් යිතිහාසික පදනම දැනගන්න පුරාවිද්‍යාතියන්ගේ අදහස් මතවාදාදිය දැනගන්න අද ඔබට අවස්ථාව ලබෙනවා. එහෙම නම් මෙතන් පටන් අපි ඒ පූජනීය වන්දනීය ඉස්මාරකය දැකබලාගෙන වැඩපුදාගෙන අපේ උරුම යාාත්‍රාව දියත් කරන්නයි සූදනම් වෙන්නේ. එන්න ගොඩවෙන්න මේ ඔබේ උරුමයාත්‍රාව. පණහේදී පමණ තමයි ශ්‍රී ලංකාවට තතාකරින් වහන්සේගේ ඒ ධර්ම පණවිුඩේ රැගෙන ම මහින්ද මහරහතන් වහන්සේ ඇතුළු ධර්මදෝතයන් වහන්සේලාගේ වැඩමවීම සිද්ධ වනේ ඒ වගේම ක්‍රිස්තුපූර්ර දෙසී හතිලිස් නමේදී පමණ තමයි උන්වහන්සේගේ ගි කල නැගැනී පසුව සංගමිත්‍ර මහරහත්මණින් වහන්සේ ශ්‍රීමාා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාකකාාවත් වැඩමවාගෙන මේ රටට සම්ප්‍රාප්ත වුණේ. ඒ වර්ෂයේ පටන් අපේ රටේ බෞද්ධඉතිහාසය නව මගකට යොම වුණක්. විශේෂයෙන් අපේ රටේ මෙහෙ නිසස්න ආරම්භවීම ඒ සමගම දැකගන්න පුළුවන්. එ නිසා බුද්ධ ශාසනය මේ රටෙහි ප්‍රතිෂ්ඨාපනය කිරීම සම්බන්ධයෙන් මෙහිඳු මහරතන් වහන්සේ කොපමන ගෞරුවයට පාත්‍ර වෙනවාද ඒ තරම්ම. භක්ෂුණේ පැවිද්ධ මේ රටෙහි ඇතිකිරීම සම්බන්ධෙන් සගමිත්තා රහත් මැහිණින් වහන්සේත් ගෞරවාදරයට පාත්‍ර වෙනවා. උත්තිරත්තුමාගේ කාලයේදී මෙදුු මහරතන් වහන්සේ පිරිණවන් පා වදාලා. උන්වහන්සේ පිරිවන් පා වසරකට පමණ පසුව සගමිත්තා රහත්මැණින් වහන්සේත් පිරිණවන් පා වදාළ බවයි අපේ මහාවන්සේ සඳහන් වෙලාතිඉන්නේ. එන් පසුව උන්වහන්සේගේ ්‍රී ේහය තූපාරාමයට නැගිහිර දිසාවෙන් පිහිටි චිත්තසාලාව සමීපයේදී ආදාහනය කළ බවත් වන්සකතාවල දැක්වනෝ. කොහමුණත් පසුකාලීනව අපේ සම්ප්‍රදායික වන්දනාකරුවන් බැතිමතුන් මේ පූජාභූමි ආශිතුවතින නොවේකුත් ස්තූප ගොඩලි ආදිය තමන් කියවා හුරුපුරුදු යිතිහාසික කරුණුත් එක්ක ගලපලා අඳුරගන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට මට මේ සමේ පෙන්තියෙන ස්තූප ගොඩැල්ල සංගමිත්තා සොහන විදිහයට අඳුරගෙන තිබුණ ඒක බොහෝම මෑතකාලේමට සියවසකට පමණ පෙරාතුව ඇතිකරගත්ත අදහසක් ඒ විතරක් නෙවෙයි බ්‍රහ්මචාරී වලසි ආරිෂ්චන්ද්‍ර මහත්මයාගේ පොත්පත් කියවලා බලනකොට පේනවා තවත් පිරිසක් මේ ස්තූප ගොඩල්ල අනුලා මෙහිණින් වහන්සේගේ ස්තූපය කියලා අඳුර ගෙන තිබුණ. එහෙම නාමකරණය කරලා තිබ අනන්න කරණය කරලා තිබුණා. ඒ විදිහයට විසිවන සියවස වෙන කොටත් මේ ස්තූපය පිළිබඳ මතවාද දෙකක් අපේ සම්ප්‍රදායක මඳනාකරුණන් අතර තිබුණු එකක් සංගමිත්තා සොහොන කියන එක අනිත් එක අනුලා සොහන කියන එක. නමුත් පුරාවිද්‍යාත්මකව සංගමිත්තා සොහොන නැත්නම් ංගමිත්තා රහත්මණන් වහන්සේ ආදාහනය කළ ස්ථානය හෝ උන්වන්සේගේ භශ්මවශේෂ තැන්පත් කරලා ඉදි කළ ස්තූපය මේ වන තුරුත් අනාවරණය කරගෙන නොමැති බව අපි ඔබට බොහෝම කරුණාවෙන් ගෞරවෙන් සිහිපත් කරන්න ඕනේ. දැන් අද මේ ස්ථානයට පැමිණෙන බැතිමැතෙකුට මේ ස්තූපය සමීපයේම ප්‍රදර්ශනය කරලා තියෙන දැන්වීම් පූරුවක ඒ සංගමිත්තා රහත්මහින් වවහන්සේගේ ස්තූපය බව සන්නවදනය කරලා තිෙනවා. නමුත් යම් ස්මාර්කයක් පිළිබඳ යම් පූජනය වස්තුවක් පිළිබඳ අපි අවසන් අදහසට එන්න ඕනේ ඒ පිළිබඳව සිදුකරලාතියෙන ශාස්ත්‍රීය පර්ේෂණ මගින් අනාවරණය කරගන්නා කරුණු මත පදනම් වෙලයි. එ නිසා අපි නැවතත් මතක් කරනවා මේ ස්තූපය සංගමිත්තාමහිණන්වහන්සේගේ ස්තූපය කියලා කියන්න සිදු යිතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාධකයක් මෙතෙක් අනාවරණය වෙලා නෑ. එද්දස් නසී අනුව වර්ශයේදී සගමිත්තා දිනේ සැමරීමට සමගාමීව මේ ස්තූපයේ කැනීම් කටයුතු සිද්ධ වුුණා. ඒකටත් බලපාපු හේතුවක් තිනු. ඔය කාල වෙනකොට අපේ රටේ නියෝජ්‍ය පුරාවිද්‍යා කුමසාරිස්වරයා වශයෙන් කටයුතු කළේ එච රිසෝම මහත්තය. එතුමාගේ අදහසක් තිබුණා සංගමිත්තා තෙරණින් වහන්සේ අනුස්මරණය කරන්න හදපු ස්තූපය නැත්නම් සංගමිත්තා සොහෝන රුවන්වලි සෑයත් ඒවගේම මේ තූපාරාමයට උතුරු පැත්තිෙන් ව්‍යාප්තුලා තියෙන ඇතුල් නොවරත් අතර ප්‍රදේශයක පිහිටා තියෙන් ඕනේ කියලා. ඉති ඒකාලෙ මේ ඉස්මාර්කය තිබුණේ පසින් නැටවෙලා ගොඩල්ලක් විදිට. ඒනිසා වර්ශයේදී අනුරාධපුරය ඇතුළනුවර කැනීම් නරබන්න ආපු සංගමිත්තා සැමරුම් කමිටුවේ නිලධාරීන්ට සහ ආචාරය සිරා ධර්ණය කළ මැත්තුවන්ට එම සිරිසෝම් මඇත්තුමා යෝජනා කළා මේ ස්තූපය කැනීම් කළ යුතුයි කියලා. මොක දෙතුමා විශ්වාස කළේ සංගමිත්තා සොහන කියල්. එක ප්‍රතිඵලයක් විදිට එදදා සමස අනුවේද මේ ස්තූපය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු විසින් කැනීමට ලක් කරන. කැනියම සිද්ධ කළේ අපි මීට පෙර ඔබට හඳුන්වා දුන්නු අපේ රටේ විහිවුණු ශ්‍රේෂ්ට් පුරාවිද්‍යා කැනීම්කරුවා අපේ රට විතරක් නෙවෙේ දකුණු වාසියාවම් වෙහිවිච්ච මහා කැනීම් කරුවා කියලා හඳුන්වන්න පුළුවන් ඇල්ෆඩ්ඩිමල් මහත්මයා විසින් නැත්නම් මැල් මහත්මයා විසින්. ඉතින් මේ කැනීමෙන් අනාවරණය උනේ මේ සංඟවිත්තා සොහොන නොවන බවයි. ඇත්තටම මේ ස්ථානයේ පහතව මට්ටමේ තියෙන වඩා පැරණි පස්තටට වනත් ක්‍රස්තුවර්ෂ තුන්වන සියවසට පමණ අයිති වෙන බව තමයි ඒ කැනීම් මගින් අනාවරණය වුුණේ ඒ ඇන්නේ අපිට දැන් පේන්න තියෙන මේ නටබුන් අඩුමගානේ ක්‍රිස්තුවර්ෂ තුන්වන සය වසින් මෙ පිට කාලයකට අයිතිවෙන්න ඕනේ. අනෙක් පැත්තෙන් මේ ස්තූපය අඳුනගන්න අපිට උපකාරී වෙනවා ඔය පොළොන්නරු කාල සීමාාවවිදිවිතරයෙක්. රචනා වුනා කියලා පිළිගන්න මහා බෝධිවන්ස ගැටපදය මේ මහා බෝධිවන්ස ගැටපදේ මහා විහාර ප්‍රතිග්‍රහණයට අදාළව ඉතාමත්ම වටිනා තොරතුරු සමුදායක් ගැබ්වෙලාතිය නම් මහාචාර්ය සෙන්රත් පරණවිතානඒවගේම මහාචාර්ය ටජී කුලතුන්ග වගේ විශිෂ්ඨ ගනයේ උගතුන් මේ බෝධිවන්ස ගැටපදයේ දැක්වෙන තොරතුරු මැනවින් නිර්රේක්ෂණය කරලා අධ්‍යනය කරලා මේ ස්තූපය කුමක්ද කියන කාරණාව පිළිබඳව ශාස්ත්‍රිය ලෝකය ඇතුළේ නොයකුත් සාකච්ඡා පවත්තුලා තියනො අවාසනාව මේ සාකච්ඡා පවත්වෙලා දැන් දර්ශක ගණනාවක් ගතවෙලා තියෙනවා වනත් ඒ පිළිබඳව අප බෞද්ධ සමාජයේ යම්මාකාරයක දැනීමක් කියවීමක් නොමැතිකම්. එ නිසා අදටත් මේ ස්තූපය සගමිත්තා සොහන කියලා නැත්තන් සංගමිත්තා ස්තූපය කියලා සාවද්‍ය විදිහයට සමාජගත කරෙන හා බෝධිවන්ස ගැටපද මොවාද කියන්න මේ තූපාරාම පූජා බොහූමිය ආගමික වශයෙන් අතිශය වැදගත් භූමයක් ඒකට හේතුව තමයි අපේ සම්ප්‍රදායක පිළිගැනම්වලට අනුව සෙව් බුදුරයන් වහන්සේලා විසින්ම පරිභෝග කළ ස්ථානයක් වශයනුයි තූපාරාම භහූමිය සැලකෙන්නේ මේ මහා බද්්‍ර කල්පයේ බුදුවී වදාළ කක්කු සඳ පෝනාගම කාශ්‍යප සහ ගෞතම කියන මේ සිව් බුදුරන් වහන්සේලාම මේ ස්ථහනට වැඩම කළ බව අපේ සම්ප්‍රදායික වංසකතා සාහිත්‍යයේ සඳහන් වෙලාතිනො. විදශෙන්ම වන්සේ මහාවන්සේ ඒ වගේ මහාවන්සේ මොග්ගල්ලාන සංස්කරණය වගේ කෘතිවල. මේ පිළිබඳ විස්තර අපට දකින්න කේවන්න පුළුවන්. ඇතැම් සාහිත්‍ය මූලාස්වයකට අනුවනම් ඔය සිව් බුදුරන් වහන්සේලාගෙන් බුදුවරු තුන්දෙනෙක් ඒක ඇන්නේ කක්කු සඳ කෝනාගමන සහ කාශ්‍යප කියන මේ බුදුරයන් තුන්දනා වහන්සේලාගේම ස්තූපත් මේ බුහුමියයේ පිහිටා තිබුණා. තවත් මූලා ශ්‍රේක කියවෙන විදිට අද තූපාරාම ස්තූපය පිහිටලාති නිස්ථානයම පෙරවිසූ බුදරයන් තුන්දනා වහන්සේලාගේ ස්තූපත් පිහිටලා තිබුණා. කක්කු සඳ බුදුන්වහන්සේ විසින් පරිභෝග කළ ිය ඩබරාව නැත්නම් පැන් කෙන්ඩිය ඒකාල සීමාව ඉදිවච්චි ස්තූපය තැන් පත් කලා කියලා සාහිත්‍යය කීවෙන කෝනාගමන බුදුන් වහන්සේගේ පටීධාතුන් වහන්සේ උන්වහන්සේගෙන් පසු කාල ඉදිවෙච්ච ස්තූපය තැන්පත් වනාා කියලා සාහිත්‍යය කීවෙන බුදුන් වහන්සේ පරිභෝග කළ දියඩබරාව. එමත් නැත්තම් පැන් කෙන්ඩිය උන්වහන්සේගේ කාලේ මේ බුහොමේ ඉදිවෙච්ච ස්තූපයේ තැන්පත් කළලා කියලා සාහිත්‍යයේ සඳහන් වෙනවා. එවගේම කෝනාගමන බුදුන් වහන්සේගේ පටිධාතුන් වහන්සේ නැත ඉන්න පටිය උන්වහන්සේගේ කාලයෙන් පසු ඉදිවෙච්චි ස්තූපයේ තැන් පත් වනනා කියලා සාහිත්‍යයේ සඳහන් වෙනවා. එ වගේම කාශ්‍යප බුදුන් වහන්සේගේ දිය සාටකය උන්වහන්සේගේ කාලයෙන් පසුව ඉදිවෙච්ච ස්තූපේ තැන්පත් කලාය කියලත් ඒ සාහිත්‍යයම සඳහන් වෙලා තිනවා. අපේ ගෞතම් බුදුන් වහන්සේගේ දකුණු අකුදාතුන් වහන්සේ. වර්මානය අපි දකින තූපාරාම ස්තූපයේ නිදන් කරලා තිනවාය කියලා අපි පිළිගන්නවා. මේ විදිහයට සෙව් බුදුරයන් වහන්සේලා විසින්ම පරිභෝග කළ වස්තුූන් හෝ ශාරීරික දාතුන් වහන්සේලා මේ තූපාාවම බමේ නිදන්නුනම් ඉතින්න්නේඒ බිම පූජනය යයි වන්දනී යයි. නමුත් මහාබෝධිවන්ස ගැටපත්දේ අපිට තවත් කතාවක් කියනවා. බුදුවරෙන්න් වහන්සේලා සිව් දෙනාම ශ්‍රී ලංකාට වැඩම කරලා. මේ පූජනයේ බොහුමියේ මදවේලාවක් වැඩසිටලා දෙවිවරුන්ට අනුශාසනා කරලා. එයින් පසුව මේ බොහමියෙන් නැවත අහසට පැන නැගෙන තමයි දඹදිවට වැඩම කලින්. අන්න ඒ විදිහට උන්වහන්සේලා එක්කෙක් ස්ථානයෙන් අහසට පැන නගෙන අවස්ථාවේදී උන්වන්සලාගේ ශ්‍රීපතුන් ලාංචනයක් ස්ථානයේ බොහොමේ පිහිටියා. සිරිපතුල්ලකුණු. එහෙම පිහිටපු ස්ථාන හතරේ ඒ අශ්‍රමත් අවස්ථා සිහිපත් කිරීම සඳහා පසුකාලීනව ස්මරණයේ ස්තූප හතරක් ඉදි කළ බව අපේ වන්සකතාවල සඳහන් වෙලාතියනවා. මේ ස්තූපි හඳුන් වන්නේ පාද ලාංචන චේති කියලා. පාදලාංචන කිලකිවවෙේ පාසලකුණනි බුදුන්වහන්සේලාගේ පාසලකුණු රැඳුණු ස්ථානවල ඉදි කළ ස්තූප පාදලාංචන චේති කියලා නම් කරනවා. මෙහෙම ස්තූ පහතරක් අනුරාධපුර කාලේ අවසානය වනකුණුත්. පොළොන්නරු කාල වෙනකුණුත් පැවතුනා. ඔය තිස්තුවර්ෂ නමවෙනි සේවසේදී පම්මණ ලංකාව ආක්‍රමණය කරපු පරන්තක චෝල රජ්ජුරුවෝ අනුරාධපුරය විනාශ කරලා ඒ කාලෙ තිබිච්ච පාදලාංචන ස්තූපපවා විනාශ කලා ඒ ස්තූපෝල්ට ඉදි කර තිබිච් ගෘහපවා විනාශ කළලා කියලා මහාවන්සේ සඳහන් වෙලාති නවා. එයින් පස්සේ දහවෙෙන සීවසේ රාජ්‍ය වලට පත්විච්ච හතරවෙනි මිහිඳු රජ්ජුරුවෝ අර චෝල් රජුවෝ විසින් විනාශ කරපු පාදලාංචන චේතියගර නැවත ඉදි කලාය කියලත් මහාවන්සේ කීලති නො. එනිසා ඉතා පැහැදිලි මෙ තූපාරාම භූමිය ස්තතුූ පහතරක් තිබුණා සව්බුදුරු අනුස්මරණය කරන මහා බෝධිවන්ස ගැටපදය ඉතා නිවරදිව විස්ත්‍රාත්මකව අපට කියනවා මොනමොන්න ස්ථානවල ද ඒ පාදලාංචන චේති පිහිටලා තිබුණල් දැන් උදාහරණයක් විදිට මේ ග්‍රන්ථය තූපාරාම චෛත්‍රරාජන් වහන්සේ පදනම් කරගෙන තමයි පාදලාංචන චේතිවල පිහිටීම සාපේක්ෂ පිහිටීම අපට විස්තර කල්ලා තියන්. එතනද කියනවා කකු සඳ බුදුන් වහන්සේගේ ස්තූපය තියෙන්නේ කොහේද හේ දැන් සතර බුදුන් පදලස පැදුම් දෙසෙන් මහා සෑතැන් ඒමයි විස්තර කර ලතියෙන්නේ ඒ කකු සඳ බුදුන් වහන්සේගේ ස්පය සතර බුදුන්ගේ පාදලාංචන ස්තූප පිහිටා තිබෙන ස්ථානයේ නැගෙනරහ පැත්ති තියෙන මහා සෑයයි ඊට පස්ස කියනවා ගෝනාගම බුදුන් වහන්සේගේ ස්තූපය තියන්නේ කොහේද. හේ දැන් පදලස පැදුම් දෙසෙන් දෙවැනි මහසෑ තැන් එහමයි කියන්නේ. අර ප්‍රධාන ස්තූපය ඉඳලා දෙවැනිට නැගනිර පැත්තරතින ස්තූපයේ තමයි ෝනාගමන බුදුන් වහන්සේගේ ස්තූපය. ඒවගේම කාශ බුදුන් වහන්සේගේ ස්තූපය. හේ දැන් පදලසෙන් පැදුම් දෙසෙන්. තෙවැනි මහසෑ තැන්. ධන ස්තප ඉඳලා නගැ හිරි පැත්තර තියන තුන්ව ස්තූපය තමයි කාශබුදුන් වහන්සේගේ ස්තූපය කියලා. මේ විදිහට සත්‍ර බුදුරන් වහන්සේලාගේම ස්තූප පිහිටලා තිබිච්ච තැන් මහා බෝධී වන්ස ගැටපදේ පැහැදිලිම සඳහන් කරලා තියෙනම්. අපි වර්තමානයේ මේ බහමිය හදදි නිරීක්ෂණය කල බැලුවූත් තූපාරාම මළුවේ ඉඳලා මං මේ රැඳී සිට්න ස්ථානය දක්වාවන කලාපයේ පිහිටලා තියෙන්නේ ස්තූප දෙකක් පමණයි. එතකොට තූපාරාම බිමේ පිහිටා ති වෙන්නාව ස්තූපය. බෝධිවන්ස ගටපදේ කියන්න පළමු ස්තූපයයි. ඒ කියන්නේ කකුසන්ද බුදුන් වහන්සේ සිහිපත්කිරීම සඳහා නිර්මාණය කරපු ස්තූපය. අපි ඔබට ස්තූපය පසුවට අබිමක කරවනෝ. ඒ අනුව මමේ රැදින ස්ථානය තියෙන්නේ දෙවනි ස්තූපය. ඒ දෙවනි ස්තූපය අයිතිවෙන් නඕනේ කෝනාගමන බුදුන් වහන්සේගේ ස්තූපිට. ඒ කියන්නේ අර. ාම සෑ ඉඳද නැගැදිහිර පැත්තර පිටා තිබෙන දෙවෙනි ස්තූපය කෝනාගමන බුන්හසගේ ස්තූපයේ කියලා මහාබෝධිවන්ස ගැටපදේ කියලති නවා. ඒ උතරක් නෙවෙයි මේ ස්තූපය කවුද හැදුව කියලක් මහාවන්සේ කියලති න කෝනාගමන බුදුන්වහන්සේගේ ස්තූපේ නිර්මාණය කළේ සද්ධාතිස්ස රජතුමාගේ දෙවැනි පුත්‍රවෙක්ෂ තුළත්වන රජතුමා විසි ලත්න සහ තපාම අතර තින සම්බන්ධ අප ඔබට කලින් විස්තර කලානනි සද්ධාතිස්ස රජුවන්ගේ මරින් පස්සි රජකම හිමුවේෙන තිබේ වැඩි මහල් පුත්කුමරා ලජ්ජිතිස්සට. නමුත් තූපාරාමවාසි භික්ෂන් වහන්සේලා මැදැත් වෙලා ලංජිතිස්ස කුමාරයාට හිමිවේතු රජකම ඔහුගේ නිවත් කරලා දෙවිනි පුත්‍රයා වුණු තුල්ලත්වනට ලබා දුන්නා. ඒකෙන් පියනවා මේ තුල්ලත්වන කුමාරයත් තූපාරාමවාසි භික්‍ෂූන් වහන්සේලත් අතර යම් ආකාරයක සමීප සම්බන්ධයක් පැවිතිච්ච බව.ඒ කොහොම වනත් වර්තමානයේදී මේ ස්තූපය සගමිත්තා සොහොන කියලා තියෙන පිළිගැනීමට මහා බෝධිවන්ස ගැටපදේතියන මේ සඳහන්න ප්‍රබර්ල බාධකයක් වෙනෝ ඉතිං අපි දැන්වත් මෙතෙක්කාල අපි පවත්වාගෙනාපු ඒ සාවද්‍යය විශ්වාසය මෙත්‍යා විශ්වාසය පස කලා ඒ පූජනීය පාදලාංචින චේතියට. ෝනාග බුදුන් වහන්සේගේ පාදලාංචින චේතියට හිමවී යුතු නියම ගෞරවය නියම වටිනාකම දෙන්න උත්සාහ කරමු. අපේ උරුමය කාලයක් වල් වැදුනම්. කාලයක් අපෙන් නමතක වී ගියා ඒ නිසා ඒ අමතකි වී ගිය වල්වැදී ගිය උරුමය යතහපරිද්දෙන් මතුකර ගැනීම අපේ යුතුකමක් වෙනවා. එතනදී අපේ ජනප්‍රිය විශ්වාස සම්ප්‍රදායක විශ්වාස සැලිකයුතු මට්ටමකින් සංස්කරණය කරන්න තරම් අපි නම්මශීලි වෙන්න ෝනි එහමනොත් පමණයි මේ වටිනා පූජනීය වන්දනීය වස්තූන්ට, ස්මාර්කවලට හිමිවිය යුතු නියම වටිනාකම, නියම ගෞරවය ලබා දෙන්න අපිට පුළුවන් වෙන්නේ. ඒ විතරක්නවී. මේ ස්තූපයට ඉදිරි පස්සිෙන් පිහිටලා තියෙනවා තවත් ගොඩනැගිලි කිහිපේකම නටපුුන්. තූපාරාමය සැලකුණේ මහාවිහාරයට අනුබද්ධ, භික්ෂණීන් වහන්සේලාගේ ආරාමයක් නැත්තං මෙහෙනවරක් විදිහයට අඩුමගානේ තිස්තුවර්ෂ තුන්වන සය වසින් පස්සෙවත් තූපා ආරාමය මෙහෙනවරක් වශයෙන් තමයි විකාශයට පත් වනි අපේ සම්ප්‍රදායක වන්ස කතාවලත් දෙවන පැති සජතුමා විසින් හත්තාල්හක කියලා මෙහෙනවරක් ඉදි කළ බවට සඳහන් වෙලා තියෙනවා ඒ මෙහෙනවර නිශ්චිතව මඳනාගෙන නැති වඋනාාට තූපාරාමයත් ඒ අවට කලාපයත් පිහිටා තිබුණු බවතමයි ඉතිහාසකඥන්ගේ සහ පුරාවිද්‍යාඥන්ගේ පිළිගැනීම. දැන් මේ වගේම ආකෘතියෙන් යුක්ත විහාරස්ථානයක් අභේගිරී ඇතුළෙ පහිටාතියනු. ඔබ සීරුදිනාම දන්නවා මේ ස්ථාන අපි හඳුන්වන්නේ ලංකාරාමයකිල්. අපි ලංකාරාමය කියල හැඳන්නුවට ලංකාරාමය කියලා පැරණි ස්තූපයක් පැරණී සම්භාව්‍ය සාහිත්‍යය නං අපිට හම්බුවේ නේ නෑ අඩුමගානේ, ස්වර්ශ ාහතරන් සී වසයෙන් ඔබට එහම ස්තූපයක් ගැන අපටසාධක හම්ඹිනේ නෑ ස්තූපේයට මුල්කාලෙකව්වේ මනි සෝමාරාමය කියලා.ඒ සෝමාදේවී අනුස්මරණය කිරීම සඳහා වළගම්බා රජවිසි නිර්මාණය කරපු ස්තූපය. ඒ ස්තූපය සහ ඒ අවටතින විහාරාමන අටබුට. සලකන්නේ අභේගිරයේ වාසය කළ භික්ෂණන් වහන්සේලාගේ ආරාමවිදියට. ඒ ආරාම්මුවල්ට ආබාසය ලැබුණේ මෙ තූපාරාම විහාරාකෘතියෙන් කියයි පුරාවිද්‍යාඥන්ගේ පිළිගැනීම. කොහොම උනත් ක්‍රිස්තුවර්ෂ දහවෙනි සියවස වෙනකොටත්. තූපාරාමය අවට මෙහෙනවර ක්‍රියාත්මක වෙවින් තිබුණා. ද මහවන්සේ සඳහන් වෙනවා ක්‍රස්තුවර්ෂ දහවෙනි සියවසේදී එක්තර අමාත්‍යවරයකුගේ බිසවක් වෙච්ච බරිඳක් වෙච්ච වජරාකන දේවිය විසින්. තේරවාදී භික්‍ෂණීන් වහන්සේලා සඳහා මෙහෙනවරක් ඉදි කරලා පූජා කලා කියලා තූපාරාමේ වාසය කරපු ඒ නිසා අන්න ඒ කියන මෙහෙනවරේ නැටබුන් ඇතැම්විට මේ ස්තූපයට ඉදිරිපසින් දක්නා ලැබෙන මේ ගොඩනැගිලි සංකීර්ණය වෙන්න පුළුවන් කියලා අනුමානයක් ඉතිහාසකඥන් අතර පුරාවිද්‍යාඥන් අතර පවතිනෝ ඉති යම් හයකින් තූපාරාමය මහාවිහාරයට අනුබද්ධිත මෙහෙනවරක් නම් සගපිත්තා රහත්මිණින් වහන්සේ වාසය කළේ උන්වහන්සේ සමඟ වැඩම කළ අනෙකුත් මෙහිින් වහන්සේලා වාසය කළේ අනුලා බිසව ඇතුළු පසුව පැවිදි වූ මේ රටේ කාන්තාවන් මේ රටේ මෙහිින් වහන්සේලා වාසය කළේ මේ තූපාරාමය අවට තිබිච්ච මෙහෙනමරක නම් ඒ කාරණය අපිට හරි වැදගත්තිනවා මොකද අපේ රටේ දැනට හමුබිලා තින පැරණම වන්සකතාව කියලා සලකන්නේ දීපවන්සේ දීපවන්සේ මහාවන්සේට වඩා අවුරුදු සීයක් විතර පරණයි දීපුුවන්සේ අධ්‍යිනය කරපු උගත්තු ඉතිහාසකඥියෝ ඒ වගේම සහර පුරාවිද්‍යාඥයෝ මත්තයක් ඉදිරිපත් කරලා තියෙනවා දීපුුවන්සේ රචනා කළේ භික්‍ෂණීන් වහන්සේලා විසින් කියලා වෙනත් කිසිම මූලාසවයක නැති තරම් භික්‍ෂණීන් වහන්සේලා පිළිබඳ වටිනා තොරතුරු මෙ දීපුවන්සේ සඳහන් වෙලාතියනවා ඒ අදහස ඇත්තනම් ී පහන්සේ රචනා වෙන්න ඇත්තෙත් මේ තූපාරාමය මුල් කරගෙන ඇතිවෙච්ච මෙහෙනවරේ වැඩවාසය කරපු භික්‍ෂීන් වහන්සේලා අතින් වෙන්න ඕනේ එහෙම නම් අප මේ ඇඳී ඉන්න භූමිය අපේ රටේ ඉතිහාස කරන සම්ප්‍රදායේත් ආරම්භක ලක්ෂයක් සණටුවන් කරන අතිශ්‍යය වැදගත් ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානයක් බව නැවත නැවතත් තහුරු කරගන්න අපිට හැකියාව ලැබෙනවා. මීළඟට අපගේ සූදානම මේ කෝනාගම බුදුන් වහන්සේ සිහිපත් කරන්න නිර්මාණය කරපු උන්වහන්සේගේ පාදලාංචින චේතිය අසලින්. ඉවත් වෙලා මීට වසර කිහිපයකට පෙර කැනීම් මගින් මතුකරගෙන සංරක්ෂණය කරලා තියෙන. එහෙත් සම්ප්‍රදායික වන්දනාකරුවන්ගේ පමණක් නෙවෙේ ඇතැම් විට විද්‍යාර්ථීන්ගේ පවා. වැඩි අවධානයකට ලක් නොවෙන තවත් විශේෂය ස්මාරකයක් පිළිබඳ ඔබෝ දැනුම්වත් කරන්න. එහ නම් එන්න? පිස් සමඟදන්නේ යමු ඒ සුවිශේෂී යිතිහාසක පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ඉස්මාරකය දැක බලාගන්න ඒ පිළිබඳ දැනුම් වත්වෙන්. අප්‍රකට බොහෝතිනාගේ අවධානයට ලක් නොවෙන මෑතකාලේ සංරක්ෂණයට ලක් කරනු ඓතිහාසික ගොඩිනැගිල්ල. මීට දර්ශකයකට පමණ පෙරාතුව මෙ ස්ථානයේ දර්ශනය වනේ මේ පිහිටි භූමිය මතුවී තිබෙන ගල්කුල්නු සමහයක් විදිට. නමුත් පසුකාලීනම පුරාවිද්‍යාඥෝ මේ ස්ථානය කැනීම් කලාාට පස්සේ ඔවුන් තේරුම් ගත්තා ඒ වැල්ලි තිබුන්නේ යම් ආකාරයක ධානශාලා ආකෘතියට සමානකම් පෙන්වන ගොඩනැගිල්ලක් කියලා. එන් සවුන් මේක සන්රක්ෂණය කළ. රජවුරුන්ගේ වාසභහූමේ වෙච්ච අන්ුරාධපුර ඇතුල් නොුවරට දකුණු දෙසින්. ඒ වගේම තූපාරාමයට නැගෙනහිර දෙසින් තමයි මේ ගොඩිනැගිල්ල සහිත භූමිය පිහිටා තියන්නේ. ඉති සමහර පුරාවිද්‍යාඥෝ විශ්වාස කරනවා මේ දානශාලාව, දූපාරාමයේ ධනශාලාව කියලා.ඒ වනාට ස්ථහනයේ කැනීම්සා පර්ර්ේෂණ පවත්වපු මහාචාරය Tජ කුලතුන්ග වැනි අයගේ විශ්වාසය තමයි මේ ලැබී තිබන සාධක අනුරාධපුරයුගේයට වඩා පොළොන්නරයුගට නෑකම් කියන බව එ නිසා මේ ගොඩිනැගිල්ල පොළොන්නරු කාලසීමාවේදී ඉදිවුණු දානශාලාවක් කියනෙකයි ඒ අයිගේ විශ්වාසය පොළොන්නර යුගයේදී මෙතන ධානශාලාවක් නිර්මාණය කළේ කවුද. පොළොන්නර් යුගයේදී මේ ස්ථානයේ ධානශාලාවක් නිර්මාණය කළේ කා සඳහාද. කුමන අරමුණකින්ද. කියන එක අදටත් විසිදිලා නැති ගැටලුවක්. මේ ගොඩිනැගිල්ලේ ආකෘතිදිහා බලන්නකට අපට පේනවා එක ප්‍රදහන්න කොටස් දෙකකින් සමන්්‍යතයි. විවෘත මැදමිදුලක් මෙන් නිර්මාණය කර ලතින අභ්‍යන්තර අවකාශයත් ඒ අභ්‍යන්ත අවකාශයේ සීමා ප්‍රභිත්තිය සහ මේ පිටත සීමා භිත්්‍යාතර පවත්නා චතුරස්ට්‍රාකාරය ආකෘතිකින් යුක්ත අවකාශත් වශය. දැම්ම මේ රැඳීන් අවකාශයේ එ කොට සිටි කෝස්්සර ගමන් කිරීම සඳහා නිර්මාණය කරපු උපදරටු ආදිය පිහිටාආති වෙනු. කොහොම වනත් මේ ධනශාලාව අඳුනාගැනීම සඳහා උපකාරී විය හැකි අබිලේකනයක් අප සතුව තිබීම එක්තර ආකාරයකින් වාසනාවක් මේ අබිලයකනය හඳුන් වන්නේ ලීලාවත රැජිනගේ අනුරාධපුර පූරු ලිපිය කියල් ලීලාවති බොහොම ප්‍රකට රජනක් න්‍ය අපේ රට එතුම පලවන පරාක්‍රම් බාහු ඒමත් නැත්නම් මහා පරාක්‍රම්බාහු රජතුමාගේ අගමහෙසි එතු අවස්ථා තුනකද අපේ රටේ රාජත්වයට පත් වෙන. එ අවස්ථාවකදී එතුමී අනුරාධපුරයට පැමණිලා මහාතූප මළුවේ නොවයකුත් පින්කම් කරන. එලීලාවති රැජනගේ කාලසීමාවදී තමයි මේ දානශාලාව පිහිටව්වේ කියලා යි අභිලේකනය සඳහන් කරලතින් එතුමිය තමන්ට බොහොම පක්ෂපාති වික්‍රමානවිත ්‍රඥා සම්පන්න සහ භක්තිවන්ත අමාත්‍ය මණ්ඩලයක් පත්කරගත්තාය කියලා ඒ අබිලේකනය කියනු ඒ විතරක් නැවි අනුරාධපුරයට නොයකුත් දිශාවන්ගෙන් පැමිණෙන් දිලින්දුුන්ගේ සිත්සයුරු පිරවීම සඳහා ඒ දිලිඳුන්ගේ අවශ්‍යතා පූර්ණය කිරීම සඳහා ඒ දිලින්දුු භාවේ දුරකරලීම සඳහා නොයකුත් ධනවස්තුන් ලබාදීම සඳහා පළම්බලවි මේද වී කියලා ධනශාලාවක් අනුරාධපුරයේ නිර්මාණය කලා කියලා ඔය අනුරාධපුර පූර්ුලිියයේ කියවෙනු. මේ පළම්බලවී මේධාවී කියන දානශාලාව මෙතෙක් පුරාවිද්‍යාත්මකව අනාවරණය වෙලා තිබුණේ නෑ. නමුත් මේ මම් රැඳීන්න ගොඩිනැගිල්ලෙන් මතුවෙන සාධක පොළන්නරයුගේට අයිති කියලා කියන නිසාත්. මේ ගොඩිනැගිල්ල දානශාලාවක්්‍ය කියලා අඳුරගෙන තින නිසාත්. ඇතැම් විට ලිලාවති රජන සඳහන් කරන පළම්බලවි මේධාවී කියන දානශාලාව මේ ගොඩනැගිල්ලවීමට වැඩි සම්භාවිතාවක් තියෙන. ද මේ ලිපියේ ලීලාවති රැජින මේ දානශාලාවට අදාල්ව තවත් බොහෝ කරුණු කියනවා. එතුමේ කියනවා මේ දානශාලාවට අවශ්‍ය කරන්න වූ කුළුබඩු සහ වෙනත් ද්‍රව්‍ය සැපීම සඳහා අර නානාදේශෙන් කියලා හඳුන්වන ජාත්‍යන්තර වෙළඳ කණ්ඩායම මගින් මේ ස්ථානයේ මසිසයක් නැත්තම් මණ්ඩපයක් වේදිකාවක් නිර්මාණය කළාය කියලා. ඒ විතරක් නෙවෙයි මේ ධානශාලාවේ පැවැත්ම සඳහා. ලීලාවති රැජන විසින් සිදුකරපු නොයෙකුත් ප්‍රධානයන් පිළි බඳවත් ඔය මම කියපු අනුරාධපුර පූර් ලිපියයේ සඳහන් වෙලාතියනවා. මේ ප්‍රධානය අතර තියෙනවා යාල් ගණන් අස්වනු ලැබෙන කුඹොරු නැත්තම් කෙත් පිළිබඳු. ඒ විතරක් නෙවෙයි. වහලුන් පූජාකිරීම සම්බන්ධයෙන් වහලුන් කියල කිව්වේ ධනශාලාවේ කටු සඳහා වශ්‍ය කරන්න වූ උපකාරී සේවේ. මෙහෙයන් ඉතුකිරීම සඳහා හිටපු කණ්ඩාය. මේ වහල් කියන වචනය යුරෝපීය වහලාකින අදහසින් අපි සලකා බැල යුතුනෑ. අපේ වහලා යුරෝපීය වහලාට වඩා ැක ුතුමටම දහසක් භුක්තිවඋන්ද කෙනෙක් ඇතර මේ වහල් කියන වචනේ අත්තු දව්ව උපකාරීවීම කියන අර්ථත් ගැබ්බවෙලාතිී නො ඒ විතරක් නෙවෙයි ලිල්ලාවති රැජින මේ ධනශාලාවේ පැවැත්ම සඳහා එළහරක් මීහරක් පවා ප්‍රධානය කලා කියලයි ඒ අභිලේකනය කියන්නේ. අවසානයේ එතුමය විශේෂ ප්‍රාර්ථනාවකුත් සිද්ධ කලා. ඒ තමයි තමන් විසින් නුරාධපුරයට නොවෙක් ප්‍රදේශවලින් එන දිලින්දන්ගේ සිත්සහිරු පිරවීම සඳහා ආරම්භ කරපු මේ දානශාලාව මේ සුචිරිතවාදී ක්‍රියා කලාපය අනාගතයේදී පහල වන රජදරුවන් විසිනුත් නොකඩවා පැවැත්වී යතුයි කෙනෙක. එහෙම පවත් තුලා දෙලොව වැඩ සාදාගනයේ කියලා ලීලාවතී රජින බලාපොරොත්තුනාා. එනිසා අපි තේරුම්ගන්න ඕනේ පොළොන්නරු කාලෙ වෙනකොට අනුරාධපුරයේ සැලකයුතු මට්ටමකින් දුගේභාවයෙන් පෙළනු දිලින්ඳන් යාචකයන් ගැවසනට ඇති මේ බව නිර්ීක්ෂණය කරපුල ලාවී රජන ඒ ගැටලුවට විශ්දුමක් ලබාදීම සඳහා. රජයේ මැදහත්වීමෙන් මෙවැනි මහාපරිමාණ ධානශාලාවක් නිර්මාණය කරන්න නැති. ඉතින් ඒ වගේ ධානශාලාවක් පිහිටි වීතු සුදුසුම් ස්ථානයේ ඇතුළ නොුවරට දකුණු පැත්තෙන් තූ පාරමටයට නැ හිර පැත්ති. අර මහාවිහාරයේ දක්වා වැටී තිබිච්ච දකුණු ප්‍රවේශමාර්ගයට ආසන්නයෙන් මේ ධනශාලාව එතුම ඉදි කරන්න නැති. එනිසා අපට නැවතත් මේ සියලොම කරුණු සම්පින්ටනය කළම විශ්වාස කරන්න පුළුවන්, පුරාවිද්‍යාඥයෝ මිට වසරකිහිපයකට පෙරාතු අනාවරණය කරගත්ත සණඩක්ෂණය කළ දානශාලාව ලීලාවති රැජන විසි නිර්මාණය කරන්නපු පළම්බලවි මේධාව කියන දානශාලාව විය හැකි කියලා. මේ ස්ථානය සහ සම්බන්ධුව තිබෙන ගල් කුළුණුුව අවශේෂ හොඳින් නිරීක්ෂණය කරන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් අරමන් කලින් කිව වගේ. මැදමිදුල විවෘතවත් එයින් පසුව තිබෙන කොටස. තනි බෑවු මේ පියස්සකිනුත් සමන්නත වන විදිේ ආකෘතියක් නිර්මාණය කරලා තිබුණු බව. මේ ආකෘතිය මේ ස්ථානයට වගේම මෙහින් තලේ මහාවිහාරය අභේගිරිය ජේතවන වගේ ස්ථානවල දකින්න තිනෙන දානශලාවල ආකෘතියට බෙහෙවින්ම සමාන බවක් දක්වනවා. ඉති ඒ නිසා මීට පස්සේ ඔබ අනුරාධපුරයට පැමිණිියාම තූපාරාමය වඳන්න ආවම මේ තූපාරාමේ ඉඳලා මහතූපය කරා ගමන් කරන්න සකසලාතියන මාර්ග වම් පාර්ශවේ පිහිටා තිබෙන මේ අපූර්ව ධානශාලාව නරබන්නත් අමතක් කරන්න එපා. මීළඟට අපි මේ ධානශාලාාවෙන් නික් මිලා නැවතත් අපේ ප්‍රධාන ඉලක්කේ වෙන තූපාරාම චෛතරජන් වහන්සේ ආශිතුව පිටා තිබින්නා වූ අවශේෂ පුරාාවස්තු පුරාකෘති, පූදිිනීය වස්තු නරබන්න දැකගන්න වන්දනා කරන්න ඔබත් කැටුව යන්නයි සූදනම්වෙේ. ශලාවීන් දන් තූපාරාමේයට යන අතර මග මස්ථානයමන් මොහොතක් නැවතුන්නේ ඔබ කොතෙකුත් දැකලා ඇති ඒ වනත් නිසි අවබෝධයක් නොගෙන ඇති කියලා මට හිතුුණු තවත් ඉතා වටිනා භූදර්ශනයක් ඒ බූදර්ශනය සමඟ සම්බන්ධ වෙන ඓතිහාසික කතා ප්‍රවෘතියක් ඔබට සිහිපත් කරලාදන්න තැන් මගේ මේ දකුමොත පැත්තෙන් පෙනෙන්න පහත් භූලක්ෂණය අනුරාධපුර වන්දනාවේ පැමිණෙන්න සැදැහැවත් බැතුමතුන්ට අපූරර්වත්වයක් නෙවෙයි වැසිසහිත දිනක නම් මේ පහත් බිම ජලයෙන් යට වෙනු ඉහලසිට බලන්නමට හරියට පේන්නේ කුඩා ප්‍රමාණයේ වැවක් වගේ. ආරල් බෝහය ශ්‍රී ලංකාවේ පුරාථන වාරි මාර්ග මැයින් සම්පාධිත විශිෂ්ට ග්‍රන්තයේ ඉතා වටිනා චායරූපයක් ඇතුළත් කරලාති න. මෙ චාරෝපෙන් පෙන්නුම් කරන්නේ යම් බෙමක සිට තූපාරාමේ ඔස්සේ අභේවැැව දක්වා දර්ශනය වන පරිදි ගන්නාලාද බූදර්ශනයක එ චායරෝපය ඉතා පැහැදිලිව වැව් දෙකක් දකින්න පුළුවන් බ්‍රෝහය පවා මෙ චාරෝපය නම් කරලතියඉන්නේ තූපාරාමය සහ වැව් දෙකක් කියල් මේ වැැව් දෙකින් එක්වවක් නම් අබේ වැැව් අබේවැැව වර්තමානයේදී බොහෝ දෙනා විසින් බසවක්ුලම නමින් හඳුන්වනවා. නමුත් මේ වැැව ක්‍රිස්තුපූරුව හතර වන සය වසේදී පණ්ුකාභහි රජතුමා විසි නිර්මාණය කරපු අපේ රටේ මුල්ම වැ තුනෙන් එකක් බව අපි අමතක් කරන්න හොඳ නෑ. දෙවනි වැැව දකින්න තියෙන්නේ තූපාරාමයට දකුණු පැත්ති. මොකක්ද මේ දෙවැනි වැැව මංමට පෙරත් කිව වගේ වැසි සහිත කාලසීමාවක අනුරාධපුරයට පැමිණිෙන වන්දනාකරුවන්ට නම් දෙවෙනි වෙවත් දැකල පුරුදුුවයි මගේ දකුණුවත පැත්ත මේ පහත් බිමක් වශයෙන් තියෙන්නේ ඒ දෙවැනි වැව මහාවන්සයේ මහතූපයේ සමාරම්භය පිළිබඳ කතා ප්‍රවෘතියේ දී ඒ මහතූපයේ පිහිට බුහමිය පිළිබඳ විස්තරයක් ෙනවා මේ විස්තර සමන්ත පාසාධිකාවේ මහාවිහාර පටික් ගහන කතාවෙත් දකින්න පුළුවන් ඒ කතන්දරවල කියන විදිහට මහතූපය ඉදිවන භූමි ප්‍රදේශය පිහිටා තිබුණේ කකුදනම් වැවක රලවදින මට්ට මිනැත්තම් රල සීමාව. කකුද කියල කියන්නේ කුඹුක්නෙ එකින් අදහස් වෙන්නේ කුඹුක්ගස් වලින් පරිගෘහිත වෙච්ච වැවක් ත්‍රස්තුපූර්ව තුන්වන සේවස වෙනකොට ඔය මහතෝපය පිහිටලා තියෙන්න භූමිභාගයට ආසන්නයෙන් ව්‍යප්ත වෙලා තිබුණ. අපි ඔට මීට පෙරාතුවකිව්වා පාරාමය කියල කියන්නේ වෙනම විහාරයක් කියල එතර මේ මහාවිහාරයත් තූපාරාමයත් වෙන් කරන්න වූ බොහොමි කලාපේ තමයි ඔය කියන කකුද වැව නැත්තන් කුඹුක් වැව පිහිටල තිබුණි මේ කුඹුක් වැැව මහාවිහාරයේ උතුරු සීමාව වනාා වගේම තූපාරාමේ දකුණු සීමාවත් වුණා කොහොම නමුත් ස්තුවර්ශ පලවෙනිසී වසේදී විතර කුඹුක් වැවේ විශාල කොටසක් ලජ්ජිතිස්සරතුමා විසින් ගොඩ කළ බව මහාවන්සේ සඳහන් වෙලාතියනෝ ඒට හේතු වනේ මේ තූපාරාමය මහතූපයත් අතර පැවති විෂම බහු කලාපය සමතත්වයකට පත්කිරීම බොහමිය සමතලයකට පත්කිරීම නැත්නම් නව බොහ දර්ශනයක් සකස් කිරීම මේ ක්‍රියාවලිය නිසා කුඹක්කවේ විශාල කොටසක් ගොඩ වුුණා වගේම ඒ ගොඩවිච්චෙ කොටස මතුපිට. ක්‍රිස්තුවර්ෂ පලනි සීවසේ ඉඳලා ක්‍රිස්තුවර්ෂ දහවන සීවස දක්වා කාල සීමාවේදී විවිධාකාර විහර විහාර පිරිවෙෙන්නාාදිය ඉදිවෙලාතියනවා. අද වුනත් තූපාරාමේ දකුණුදුරටුවෙන් නික්මිලා. පැරණි පෙත්මගොස්සේ මහාතූපය කරා ගමන් කරන සැදහැවත් බැතිමතෙක් වන්දනාකරුවේ ගමන් කරන්නේ ඔයා අපි කියපු ගොඩ කරපු කුඹුක්ව මතින්. ඒ කලාපේ අද වුනත් ක්‍රිස්්වර්ෂ හයහත අට නමේ සේවස් වලට අයිති වෙන්න පුළුවන්නේ කියලා විශ්වාස කරන්න පුළුවන් විවිධාකාර ගොඩනැගලි නටබුන් වේ අපතුලාතිනො. මේ කුඹක්වවේ රලවදින සේමාවේ මහතූපය පිහිටන්න වූ බොහොමිභාගය දෙවන අපපිතිස් රජරුවන්ට පෙන්වා දුන්නේ දු හරහතන් වන්සේ විසින්. මේ දෙකාත්‍රපාත්නා අන්තර් සම්බන්ධයත් අපි ටිකක් ගැමරින් කල්පනා කරන්න ඕනි. මහාවන්සේත් අපේ වෙනත් සම්භාාව වංසකතාවලත් මහතූප නිර්මාණකරණයට අදාලවතියන විස්තරවලදී මහතූපයේ පදනම සකස්කිරීම සඳහා රියන් හතක් පොළොව මතුපිට සිට ගැමුරට සාරන් ලද බවක් විස්තර වෙනු. රියනක් කියලා කියන්නේ ඇතැම්මිට අඩි එකහමාරක් හෝ අඩි දෙකක් පමණ ප්‍රමාණයක්. එහෙ බැලුවම සාමාන්‍යයෙන් හියන් හතක් අි පහළවක් අඩි දාහතක් පමණ ප්‍රමාණයක් වෙනවා නූතන මිනුම් වලින්. එතකොට පුරාවිද්‍යාත්නෝ ජේතනාරාමයේ ස්තූපයේ සලපත මළුවේ ඉඳන් ගැඹුරට කරපු කැනීම්මුලින් අනාාවරණය කරගෙන තියෙනවා ඒ ස්ථානයේදී පොළොවවැටින් ගමන් කරන්න වූ මවපාශානය අඩි විසිපහක් විසි හයක් පමණ මට්ටමකින් ගමන් කරනවා කියලා. කොහොමුණත් අපට විශ්වාස කරන්න පුළුවන් රුවන්වලි සෑය පිටා අතිබෙන ස්ථානයේදී මව්පාශානය පොළොව මතුපිට ඉඳලා අඩුමගානය අඩි දාහතක් විශසක් පමණ ගැඹුරින් ගමන් කරනවාය කියලා. මෙ නිසා වෙන්න ඕනි අපේ සම්ප්‍රදායික ඉතිහාස කරනයේ නිරතිවෙච්ච ඒ භික්‍ෂූන් වහන්සේලා මහතූපය නිමාණය කිරීම සඳහා පොළොව මතුපිට ඉඳලා ත්‍රියන් හතක් ගැඹුරට පොළොව සාරණ ලද බවක් අපට කියන්නේ. ඉතින් ඒතරම් ගැඹුරුවකට මවපාශානය දක්වා. පොළොව සෑරීමේ අවශතාවේ මතු වනේ හේතු දෙකක්ින්ද. එකක් තමයි රුවන්වලි සෑය වගේ අඩි තුන් සයක පොමණ උසප්‍රමාණකින් යුක්ත දැවැන්ත ගොඩනැගිල්ලක බර දරාගෙන සිටීමට පැවති අවශ්‍යතාවී. දෙවනිකාරණය, ස්ථානය පීට අතිබුණ කුබුක්වවේ රලසීමාවේ නිසා ස්ථානති ිච්ච බුරුල් පාශු කලාප ඉවත් කරලා මවපාශානයේ දක්වා මතුකරගැනීමටති බිච්ච අවශ්‍යතාවය. මෙන්න මේකින කාරණාහින්ද කුඹුක්වැවත් මහතූපයක් දෙක එකන එකට සම්බන්ධ වෙනු. දැන් මේ කුඹුක්වැවේ ලජිතිස් සජුරුවූ කිස්තුූ වර්ෂ පලවිනිසී වසේදී එහමත් නැත්තම් ඇතම් විට ක්‍රිස්තු පූර් පලිවිනිසී වසේදී ගොඩ කරවීම මගින් පොරොෝන් ලැබ වේ කොටසක් පමණයි. තවත් කොටසක් ඉතර වුණා. එ නිසා තමයි වර්තමානයේ මේ ස්ථානයට පැමිණිණ වන්දනාකරුවන්ට බැතිමතුන්ට ඒ ගොඩ නොවිච්ච කොටස. යම්තර්මකින් පිරී ගිහිල්ල වනත් තවදුරටත් කුඩා පොකුණ ආකාරයෙන් දකින්න පුළුවන්කම ලැබින්නේ. එ නිසා මේ කුඹුක් වැැව පැරණ කුඹක් වැැව එක්තර ආකාරයක ස්වභාවික බොහූගෝලීය, මාවක් විදිහටත් ඒ අය භාවිතා කළ බොවක් පේනතිනවා අපි මේකට කුමුක් වැැව කියලා කිව්වට වැවක දකින්න ති නෑ තැම් ලක්ෂණ මෙතන දකින්න නෑ ද වැවක් කියලා කියන්නේ කෘත්‍රම බැම්මක් මගින් ජලේරඳවා පවත්වා ගන්නා නිර්මාණයක්. නමුත් මෙතන අපිට ඒ විදියේ පෘතිම බැම්මක් දකින්න නෑ එනිසා මේක බොහ විට අපට සලකන්න වෙන්නේ අර පැරණි පතස් වගේ නැත්තම් විල් වගේ ස්වභාවිකව සකස්වෙච්ච ආවාටයක් තුළ වතුර එක්්‍රැස්සීමේ නිර්මාණයවෙච්ච පොකුුණක් විදිහ. සීම පිළිබඳ අධ්‍යිනය කරන ඉතිහාසකඥෝ, පුරාවිද්‍යාත්ඥෝ, කුඹුක්වේ මේ දැනට ඉතුරලා තිබෙන කුඩා කොටස පිළිබඳව පවා. තමන්ගේ අවධානය යොමු කරන්න අමත කරන්නේ නෑ. ද වර්තමානයේ නම් මේ කුඹක්වේ එගොඩ සීමාවේ කුඹුක් පැළහිටවල අ අතීත භූදර්ශනය මේ කුඹුක් වැව බව. සහිපත් කරන්න දර්ලා තියෙන උත්සාහෙකුත් අපට පේන්න තියෙනවා. අපි දන්නවා තූපාරාමේ උතුරු සේමාව, ුරාධපුර තුළ නුවවර දකුණු ප්‍රාකාරයෙන් සීමා වනේ එවගේම තූපාරාමයේ බටහිර සහ වයඹසීම තීරණය කළේ පැරණේ අභේවැැව හෙවත් වර්තමානයේ භාවිත කරන බස්වක්කුලම වැව මගින්.ඒ අනුව තූපාරාමයේ දකුණු සීම වනේ මේ කුඹුක් වැැවේ උතුරු සීමාව. ඉතින් මේ කුඹක් වැැව ඉත්‍රවතිබෙන ප්‍රමාණයෙන් පවා මේ කලාපේ ජනතාවගේ ආර්ථිකයට යම් ප්‍රමාණයකින් සහනයක් වෙනවා. කොහොම නත් පසුව අනරාධපුරේ වන්දනාවයාාවම මේ වගේ ශේෂවිලා තිබෙන බොහු ලක්ෂණ පිළිබඳවත් ඒවාය යිතිහාසික පුරාවිද්‍යාත්මකගේ පිළිබඳවත් යම් ආකාරයක වැටහම ක්‍රබා ගන්න අමත කරන්න එපා කියන එල්ලීම අපි ඔබට ඉදිරිපත් කරන්න කැමති. මෙන් පසුව අපි සූදනම් වෙන්නේ මේ කුමුක්ව පරිශ්‍රයෙන් නිවත් වෙලා අපි ඔබට මිට පෙරාතුව පොරුදුච චාකාරයටම තූපාරාම විහාර පරිශ්්‍රය තුළ පිහිටා තිබෙන්න අවූ බෝධිගර ප්‍රතිමාගෘහ ආදේ විධාකාර වාස්තවිද්‍යාත්මක පූජනයේය උරුමයන් පිළිබඳ ඔබෝ දෙනුවත් කරන්න. නමුත් ඒ සඳහා අදට ලැබී තිබන කාලසීමාව ප්‍රමාණවත් වන්නේ නෑ එනිසා මීළඟ උරුමය අත්‍රාවෙන් අපේ පොරන්දව ඉෂ්ඨකිරීමේ අරමුණෑ තිව අදට ඔබගින් සමුගෙනයන්න අපිට අවසරයි. ඊට ප්‍රථමීන් ඔබට සීපත් කළියයුතු තවත්කාරණයක් තියෙනවා. අපි දැන්පුරා සති හතලියකට ආසන්න කාලයක් පෞරාණක උරුමය පිළිබඳ ඔබෝ දැනවත් කරනවා. අපේ කාලේ ශ්‍රමය ඒ වෙනුවෙන් කැප කරනවා. ඉතින් මේ වටිනා සත්කාරය පිළිබඳ යම් පැහැදීමක් කැමෙකුට තිෙනවා නම්. අපේ මේ උත්සාහයට දායකවෙන් යම් දානපතියක් යම් පුද්ගලෙක් සම්පත්දායකෙක් කැමැත්තෙන් පසුවෙනවා නම් පහත දැක්වෙන දුරකතනාංකේට ඇමතුමක් ලබාදීමෙන් ඔබටත් ඒ පිණෙන් කොටසක් අත්පත් කරගන්න පුළුව ඒ බවත් සේපත් කරමින් තවත් සද්දිනකින්. ඔබව හමුුවේ මේ බලාපොරොතුොත් ඇතුව අදට ඔබගෙන් සමුගන්නවා. එතෙක් ඔබ සැමට තෙරවන්සරන්න.